ඉතුතුනි මනුෂ්‍යෙක් තමන්ගේ තමන් ජීවත්වන නිදහස් මානසිකත්වයෙන් පහලට ඇද වැටෙනවා කියලා කීමේ ඇද වැටීමේ පලවෙනිම පියවර තමයි මනුෂ්‍යයෙක් විශ්වාස කරන්න පටන්ගන්නවා තමන් සතුව කිසිම ශක්තියක් හිතුරල නෑකි ඒක තමයි පලවෙනිම තැන ඔබමම ඔබ මමන්න ශක්තිමත් ස්වරූපයෙන් ඇදගෙනට එ තියෙන පලවෙනිම තැන. ඉතින් ඔබ ඔබටමට හම්බෙලතින ජීවිතය ඇතුළේ ඔබමම නිදහසේ ජීවත්වෙනවාද එම නැත්තන් පීඩාවන් ගොඩක් මැද යනවද මම්ම කතා කරන්නේ හුදෙක්ම අපි මේ දවස්සල මොන දෙමින් ඉන්න සාමාජීය පීඩාවම නෙමි හැබැයි ඔබ මගේ ඇතුළන්තය මොනවගේ ද තියන්නේ පිඩාවන්නෙක ඔබ මගේ ඇතුළන්තේ ගණුදනුව මොන වගේද මොනවගේ තැනකටද ඔබමගේ ජීවිතය දැන් ගමන් කරමින් තියෙන්නේ කියන කාර්මය ගැනයි පොඩ්ඩක් කතා කරන්න යන්නේ පද අපි ගත්තොත් එහෙම අපි ගොඩක් තැන්වල කැනර ෆරේම් වෙලා හිරවෙලා සමහරලාට සමාජයෙන් හිර කරල්ලා සමල්ලාට පවුල් පසුුවීම ඇතුළේ හිර කරලගෙන පුංචිකාල නම දරුවක්ක සමල්ලාට හදන්නේ ෆ්‍රරේම් කරලා සමාල පුංිකාලම ඔළුවට දාන්නේ ඔයා ලොකු වෙලා මෙන්න මෙහෙම කෙනෙක් වෙන්ඩ ඕනනි කියලා සමාරෙලාට අම්මලතාත්වල තමයි තීරණය කරන්නේ දරුවෙක් තෝරගන්න ඕනේ විශේධාරාවන් පවා රැකියාවපවා තෝර තෝරලා දෙන්නේ අම්මල තාත්තල මේ වගේ තැනකදී අපේ සමාජයේ යමින්ඉන්න අර මම කේන්ද්‍රවෙච්ච ැනකට කැනෙ මම මාව ගොඩදා ගන්න ඕනෙ කොහොමමාරි. මං මගේ වට පිටාව හදා ගන්න ඕනේ ම හොඳ රස්සාවක්ොවා ගන්න ඕේ හේතුව මේ ආර්ථිකව ශක්තිමත් වෙන්න කිය ැ මං මාව හදා ගැන්න ම පවුල බලාගන්න මගේ දරුවෝ ටික හරියට බලා ගන්න කියන තැන් දැන් නිකං අපි සරලව හිතලවලූ සිතනි දැන් පාද අපි හිතමකෝප. ෛද්‍යවරය වෛ්‍යවරයෙක් බවට පත්වෙනවා කෙනෙක් ආර්ථිකරමුණු විතරක් කොලු විදියාග එතුකට මොකද දෙන හරි දරුණු තත්ත්වයක් නෙන්නේ දැන් ඒගේ කදර ප පහ දස ම එකක වයිද ෘති විතරක් නෙමේ ඕන ෘතියක් ඇතුල කාරය අපට දගන්න පුලුවන් කි හිරවෙලා පැහදි චරි මම හිතනවා දැ ඒ එක්ත අපි ඒක වච්නකර දමතක විදදිත භාවයක් ක මට මේ ලඟදීක සහදරය කම්බෙනවා මල්ලි කෙනෙක්. යා කියනවා පාදම පුංචිකාලේ මගේම ඥාතිවෙන මාම කෙනෙක් අති දූෂණයට ලක්ව වෙන පොිි පිමිලම පිල දේෂණ වෙන් පුළුවන් ගේාලමිරන දෂණය වෙන ට එයා අත්තවරයට ලක්වෙනවා. ඉට පස් යා කියනවා මට දිගටමමාපු නැමුරුවතම අරු දාසය දහත දහට වෙනකොට සමලිංගික නැබරුවන්. හැබැයි ඒ තෝරා ගැනීමක් නෙමේ එක ලිංගික අන්්‍යතාවයකට වඩා එයාට ඇතිවෙච්ච විදිත භාවය නිසා ඇබබැහිවීමක් බවට පත්වෙනවා. එතකොට එයා කියනවා මට කවදා බඳන්න බැම බඳන්න කැමති මට ඕනා අදරය කරන්න ගැනුළමෙකුට නමුත් ම පුංචිකාලේ පිඩාවට පත්වෙනවා මම පිරිමි කෙනෙක් මාතින් මම දූෂණයට ලක් වෙනවා එනිසා පිරිමයා ඇත්තෙක් ඉන්න තමයි මගේ නබුරුවතියන්න ඉතින් මට මේක එලියටෙන්න බෑ කියලා අරගලයකින දරගලේ දන නිසා එලියවිතරක් නේ ලොකු මාරගලය තයි හදවතත්තක් කරන අරගලේ ඔයාරගල දි නත්ත මනරගලක්දින්න බෑ ජේසුත් තුල මහතරමක තේරුම් ගන්න වනවා දැඒ තරුණයා කාලයක් හිතන්ට අට කවදාවත් පෙම්වතිර ආදරය කරන්න බෑ කියලා. ඒ ඔහුගේ තෝරා ගැනීමක් නෙමෙයි ඒ විදිි භාවවෙඉන්න එකයි ඔහුත් වාල වෙලා හු ඉතංගන්නවා එනිසා මගේ ආකර්ෂණය තියෙන්න්නේ පිමි මට විරයි කල ඔහට ැබචාර පිඩිත භාවය නිසා විදිත භාවය නිසා හැබැයි ඔහුට ගැන ළමුට ආදරයකානන් ුවමනාවත් තියනවා විවාාවෙන් උමනාවකුත්තියෙනවා ඔවු සමල්ලිංගික ජීවිතය තමන්ගේ ජීවිත මාර්ගයක්තිදිලකො තොරගන්න වෙනුවට ඔහුට තියන එතන එක බැහිවීමක් ඔහු එක කියනවා මේ ළඟදී මට හ හමුවෙන ෙන කොට හ කියනවා හදම විවා වුණ දැන් අරුදු ගානකට පස්සේ ඔහු අමුවනකොට උයහා වෙලාසේ අපි කතා කරනවා විවෘත වෙතකොට හු කියන මට පුළුවන් වුණ මං පුංචිකාලේ මම වින්ද තුවාලය තුළින් මම ඇබැ වෙලා හිටිය ලිං ආදරය වෙනවට ලිංගිකත්වයකට මැබබැහි වෙලාහිටි ඔහු කියෙනවා මම පෝනෝග්‍රෆී නැත්තං ආසබ්්‍ය චිත්‍රපටි බලන්න එක හරහා ඒක ඇතුළේ සමලිංගික දේවල්වට මම ඇබැහි වෙලා හිටියේ. ඒ නිසා මට එලියටේ ගැන බැරිවුණවා. හැබැයි එක ඥනකාන්තියකදී විවිධත්දැකීම රහා මම නැකිට්ට අද ම විහවෙල ලස්සන ජීවිතයක් ගත කරම.ම් කැන වින්දිත භහවය කියන්නේ. පිඩිත භාවය කියන්නේ වහල්කම කියන්නේ ඇබබැයිකම කියන්නේ හැමදා මේකස්ත වෙලා කිවගේ කුටුම් ගතවෙලා අර වගේ රාමුග කතර ඉන්නවා දෙන්න නෙමේ. එක තමයි ජේසු අර පපි කියන පවකාර ස්ත්‍රීියට ගල් ගැසීමේ සිද්ධිය දී ජාන්තතුමාගේ විසිෂයටටනි පචීත ලස්සඳද කියෙනවා ජේසු ඇයදිහා බලන්නවත් නෑ දෙන දහත් එල ගල්ගහන්න යනකොට කිය මේ ස්ත්‍රීය පව්කර ඉන්නකොට මකාමවිත්‍යචාරය ඇලි සිටිය දීීමමල්ලංආවා මොදැන් කරන්න ඕනයි කියලා. හෝෙ ගෙන යන පර නිුමො ග ගන්න තියෙන. ජේසු අධහ බලන් දෙවන්න එකැන ජේසුට අවශ්‍යු නෑ යාව ඒඉදිර පිරිගන්න. ජේසු දකිනවා මේ ගනිකාවුරෘතිය එදිලා ඉන්න කාන්තාව ගනිකාවක් නෙවෙේ නිදස්සන්න පුළන් මනුස්සේක් ජේසු පොලේ බිම ලියනවා. ඒ ලියනකොටම ජේසු අනි පත්ති කියවා පවක් නැති කෙන පලි ගල ගහන්න ඕ ඕ මේ හම ලස්සන සුමට භාෂාවෙන් තිබට ඕක ජේසු අනිවාරෙන් ඒවාගේ පරජනාාත්මක මොහතක කියන්න නැති මේ ගෑන දිහා. ල්මත බලපුන ැති කෙනෙක් න්න ඕන මේ ත්‍රියක ලලාාගත් ැති කෙක්ල පුොන පලනිි හගන්න ගන්නග. තරයි වගේ අභියෝගයක් ජයසු දෙනවා දෙනකොට එක එක ගල් දාර යනවා. එකන්න මේ පීදිිත භාවය ඇතිකරන්න අනිත් මිනිසුත් තොක්කෝව හේතු වෙලාදතට බින්ඳධිත භාව පිදිිත භාවය කියන්නේ. ිය මැතරගන්න දෙයක් නම සමාජ ක්‍රමය විසින් තල්ලුවන දෙයක් අර තරුණය කියන්න ඒකයි. මව මගේව මාම කෙනෙක් තමයි මව දේෂනට ලක්කර ඒනිසායක බැබැහි වවා ඔක්ොම ම වෙච්මනිස්සු. අඩු වැඩි වශය තු වාල ච් මස. ැයි න්නන නෑ නැගටින්න පුළුවන් ජේසු එකයි කියන ඒ ස්ත්‍රීයට යන් මමත් ඔබට වරද නොතබ මේ තවත් පවු නොකරන්න. එ ජේසු මේ කියියෝගන්නවා ස්ත්‍රියන පාපයට හේතුව මේ සමාජය. සමාජතමයි මේ සූරාකෑමට සමසූරාකෑමට ඇව එතද පත් කරලා තිය එනිසා ජේසු කියන්න කාතෙක්ක දේටය ොකදරේ අයියෝ යාට ජීතය ගැලවි මක් නෑ කලෙගේ ස්ත්‍රියෝ බය කරන්න යන්න තවත් පවලන කරන්න කිසු කිය ඔයා මේකට හේතුව මේ සමාජ ක්‍රමය මේ ආර්ථීක කමය හැයි ඕකේ හලයක් වෙල ඉන්න ඔන්නන්නේ මැකටන් පුළුවන් අපිට. මතනේ හහි ලස්සන කරසන ක්‍රස්තිාන ආර්ථය ඔ දැ කතාව දැ. පෞ්කාර ්‍රිය කියනයගේ සඳහන්න එහෙම සඳහනනි සමන් එහෙම කියන්න දැන් ජේසුගවට එක්කට එනකොට තැන් පාද කිව්ගේ ජේසු මේ ගණගන්න බිම ලිය ලියයින්න ද හෝකම මට පුංිකාල ප්‍රශ්නයක් මේ මොනොහදම ලිවු කියන ඇයි ඒවෙලා එක කිසිම අදාල නෑ ඒ මේ ප්‍රශ්්‍යයන් මෙත ජසු ගණගන්න බිම ලියලේ මොනාදලිේ ඇයි ලිය ිය එක තමයි අපි කියන්න බයිබලේ කොහතන ජේසු ලික ත න න තරයි. ඇයි බිමලියන්නේ දැන් ඒක හරි ලස්සනයි බයිබ ලර්ථකථනය කරද්දි කියවෙනවා ජේසුට්ට ඒ වගේ තැනක තිබ්බේ ලොකු සමමාජ ලැජ්ජාවක් අපි කෙනා එකට සෝෂල් ටැබූ කියලන අපි කාන්තාවක් දිහා එමනත් ම් උඩාකුලට අපේ සමාජයේ ඉන්න සංක්‍රාන්ති ලිංගිකයන් දිහා බලන්න අද සමාජයේ අමුතු විදියට ඒ සිද්ධියත් ගනිකාමක් දිහා වශාධය ඔක්කෝම් ැලුවනිකක් මහා ජාජීර්ණ සතක්්‍යා බලන් ඉන්න වගේ. ජේසු වෙන විදිියකින් අහනවක් අර බිම ලියනවා කියන්නේ ජේසු අවධානය දෙන්න විින්දිතයට කැන යාට අගෞරය පත් කරන්න න එකයි ගේසු බිම ලියද ඔක්කො බල ම බිමලියන් කිය අරය දිහාල්ල ජයෙන් නතන් තෘෂ්නාවෙන් බලන්ගන්න මිනිස්සු එයා දිහතින අවධානය ජසුවෙතන මොහද මනුසේ ලියදල්පනකට ම ව අන්න බලන්න ජේසු හරි කල්පනා කරා. පාපය ප්‍රතික්ෂේප කරාට පව්කාරයා හෝ පව්කාරය උත්තුන්ගයි. ජේසු යාද බැල්මකින් වට ගෞරවය කරන. අපේ සමා සපේ පල්ලි අපේ මේසම අපේ ගෙදර සමලට අපේ ආද ගඩා කම්මල ම ගොල්ලගෙන වාද මගේ පුතා අයිස් ගහන්න පුරදු වෙලා මට මහ කාලකන්නේ පුත එක්කන්නේ හැති කරන්න ඇන ඒ මගේ පුතා. ඒ පුතත් එක් ආදරය සංවාධ කරන්න පුත යි තට පත් න මොකද මේ කට කරන්නවා. සමහර දුවලා ඉන්නවා අපි දන්න දෝල බියරවලට අරක්කුවලට බැහිවල එලියට ඒගන්න බැරි තරුණයන්න අපේ සමාජය. ඒයකට හංවඩු ගහල මේ කාලකන්නන්නේ දෙක් මට හම්බුනේ කියෙලා ගෙදරින් එල ගා හරියන්න එක දක තාත් කෙක් ට ෙන වාද මටතින් ලොකු ප්‍රශ්නමගේ දුව ගතවත් ගැනුලම මේ එකක් තයි ප්‍රම සබඳධකම පටන් රතයන්නේ ටන මේකවත් උස්තල පොේ ගහන්නිතෙනවායික. දුවෙක් තවත් දුවකුට තරුණකට අදරයකන ත්වට පත්වෙන්නේ යට බලපගු සමාජ මානසීක පත්වයක් නැති එක සංවාජ කරන්නල. ක විදි තෙක්වෙන්න පුළුවන් ඔහු හෝය එයක් එක්ක ගෞරවාවිතව කරන සංවාධයේ බෙදා ගැනීම මතුර තමයි ිනිසුේ දහස පඒ කාරයය පාහන්සේ මතු කරනවානේ පහන්සේ ජේසු කරපු දේම තමයි ගැන අර පාපේ ප්‍රීක්ෂකරට පි මනු්‍ය ප්‍රතික්ෂය කරන්න බෑ කියනකාරණ කෙනෙද අර සමලින්ි ප්‍රජාගැන බොහම ආන්දෝල්නයට තුළදෙන ප්‍රශයක් කරන්න පහන්සේ කැ අපිට ඒය විනිශ්්‍ය කරන්න අයිතියක් නෑග තර පාදකීපුදේ මේ ගැන ඒ සහල්ලාට හෝමෝනල් ප්‍රශනයක් වෙන්න පුළුවන් කළග ලිගි ශාතිය ප්‍රශය කරන්න පුළුව සහේ වගේ පාද පැහැදිලි කරාවගේ මේ සමාජයේ අපි විසින් නැති කරපු ක්‍රියාව ප්‍රතිඵලයක් කන්න පුල තිගෙන නිසා අපිට විශව කරන්නහිටයිතික් නෑග කියන ක්ම මර්ධාන පස්ස බසගේ යනකොට මම දකිනවා අපිගෙන සංක්‍රලාාන්ති ලංගිකය කියන අය ට්‍රන්ස් ජෙන්න්ඩ කියන අය. අදදතුන් දෙනෙක් මේ මරධානය එක ස්ටේෂන් එකක් නැම් බස් නැවතුමක් ළඟ කතා කරඉන්නවා ලොකු මේ ප්‍රශ්නයක් වෙලාගේ ම බස්සගෙන් බහිනු බස්සගෙන් බැලමං එතනට ගිල්ල ලම කතා කරනවා එතකට එගොලන් කියෙන මේ අනිහන අපි පොලිසියට අල්ල දෙන්න එපා කියල මං හ ඇයි කියලා ගල කියෙන නැහැ මේ අපිද ඔක්කොම බලන්නනික අපි මේ සමාජයට ආපු චස්තවාදීන් කියලා ඔගලන් දන්නන්නේ අපි කොචර දුක්මවි දිනමද කියලා අපි අපිව සලකන්නේ නිකා අර මංගල් වලට නටන කාවඩි නටන මහ මොුස්සු ජාතියක් විදිහයට මොනව කරන්න ම වි ටිපදිලා තියෙන්නේ ම පුචිකා ඉදල ම තාත්තව දකලත්නෑ තාත්තාගේ උනුසමක් දැකලත්නේ ම අමල නැන්දර අතර හැදුුනෙතර ම හැදුුණු විදිහත්ම මට මේක වෙනස් කරගන්න බැල දැන් මේක වෙනම කියවීමක් අවශ්‍ය. අපිේ නිසා කෙනෙක්ව බාහිරින් දැකලා විනිශ්ච කරන්න ගත්තොත් ඔහු හෝ ඇය හෝ මේ සමා ජේතු අපි අතරමං කරවා. ඒ නිසා අපි ජේසු බලපු විදියට බලනවා කියලා කියන්නේ හැමක් කෙනෙක්ගෙම හැසිරීම්්‍ර ප්‍රාවකට හේතුවක්තිය. සමානට අයිස් මද්‍රව්වය මත්කුඩුවට ඇබැහිවෙන පුතාවෙන්න පුළුවන් විවිධාකාර ලිංගික ප්‍රවණතාවයන් ලිංගික උත්තේජනවලට බැහිෙන තරුණයා වෙන්න පුළුව අපිට එයා එක්ක ඇය එක වෙනවෙනම සංවාදයක් ජීවිත. බෙදා ගැනීමක් කරන්න සිද්ධ වෙන මහිද එතනදී විතරයි ජේසු එයාගි ජීවිතයේ කොතරදයාව මෙහෙවන්නේ කියනෙ එක අපිට හොයා ගන්න පුළුවන් වෙන් දැන් පාද මෙි ඔ ය ඔය කාරණයක්ත් එක්කම තව දරනුවට මදදකිනර හිරවීම ෆ්‍රේම්වීමක් රාමුවීමක් තමයි මේ මද්‍රව්‍ය සම්බන්ධෙන් තියෙන්නේ දැන් අපි මද්‍රව්‍ය භාවි ගන්න දැන් තියෙන දැවගේ හම මදර ඟට හොඳ නෑ තමයි හැබේද නීති මේ විදිර හදලා තියෙනවානනි දැන් අර මේ සහ මද්‍රවයන් ළඟතිය ගෙන අහුනත් මරණය දන්ඩනයදනවා යගේ සමහර මද්‍රවයන් නීතියෙන් තහනං කල්ලා තියනවා තට තහනං හෝ තහනන් නැති හෝ ඒවගේ මද්‍රවයකට ඇබබැහිවීම සමහරවෙලාවට අර ඇතුළේ තියෙන ප්‍රශ්නකින් ගැලවෙන්න කරන දෙයක් එක පැත්තන් එහෙම නැත්තන් අර හරි අධ්‍යාපන යැකි ගැනර හරි කියවීමක් පුංචිකාලයම ලැබි නෑ එහමන තම් පවුල පරිසර ඇතුළේ ලොකු අර්බුද ප්‍රශ්න මේවා නිසා අර මද්‍රවයන් හරහා ඒ ලැබිච්ච නැති නිදහස සතුට හොයන මේ අපේ සමාජයඇතුල තියෙන ප්‍රශ්නයක් නපීන මේ දේවල් මෙහෙම වෙන්ඩ ඇරලා පහළම තලේ පීඩිත දරිද්‍රතාවෙන් පෙලෙන හරි හමං අධ්‍යාපනයක් ලබපු නැති පවුල් පරිසරයක් නැති මිනිස්සු මේවාහර හා යම් කිසි සන්තුෘෂ්ටයක් නිදහසක් ඒක හිතනවා එයායි හිතනවා ඇති මේක ලබපු හම සලට ප්‍රශ්නමතක වන හෙමත් ඇහිලා දීනවා නැ පිට හවසර මේ පොඩි ෂොට්ටක ගැහ් වෙනත්තන් හම රිියන්නෑ මේ තියන ප්‍රශ්නත්තෙක් හෙමත් ඇහිලා . මේකට පාදරිදන ොකක් ද කොහෙන්ද පටන් ගන්නුන් ඕ මෙක මම හිතනා අපි මනෝවිද්‍යාත්මකව අධ්‍යාත්මයකව සමාජ්‍ය දේශපාලනකව කීවගන්නක හරි වදක සමාජයක් විට මඳන්න එක දදුුවක් ෙති රුදු විස්සයි හැම දාම රෑට බියර් බොන්න ඕන වැටනකක් එතකොට එ නිසාම සමහර යාළුවෝ ඥාතීන් ගුරුවරු සම්පූර්ණමෑ ප්‍රතික්ෂියප කර. කතා කරගෙන යද්දී මේ දුවගේ අම් අුරුදු දොළහහිදි මැරෙනවා. මේ දුවගේ තාත්තා අවුරුදු අටේදි දාලයනවා. එයාගේ නෑදෑයෝ එයව පාවිච්චි කරන්නේ එයාගෙන් වැඩක්ගන්න දෞ්වක් ගන්න විතරයි. එයා කියනවා මම ඉන්න ගෙදර මගේ ඥාති අය පවා, මගින් උදව්වක් කෝනුනාම විතරයි මාව මතක් මතන්න. මම රෑට ගෙදරන්න කොට හවස හයම් පස්සේ අම්ම අවරුද්දුල හයේදී මේ ගෙදර මැරිලා බූමධන කරන්න ගෙන න චිත්‍රතද මගේ ලුවට එන්නේ හවසහයි පස ම දන්න ජීවත්තන්නේ කෝද කියෙන මටඒක අමත කරගන්න තියෙනෙක් එකම විදි තමයි බියර්ර එකක් බීලා දෙකක් බීලා විී මත වෙනකම්ම මත්තලා වැැටෙනෙ. දැන් ඒ දුව මහ කේදවාචකයගනින් මට ඒ තරුණීදී අබල කියන්න බෑන මේ බේබද් දෙෙක් මේ තරුණවාසමකද බොන්න එයාහට ආදරන ය අම කෙනෙක් තාත්ත කෙනෙක් සෞදර සෞදරයා ාති ටික් කියන ඒය තත්ව යන්නේන්න ඒවගේම පි ගොඩක් කරපු ර වැඩ සතහන් වලද අපිත් අපි කරපු ගංවලදි අපි කරම සංචාලද මේ දුව එනවා මෙදවාම ේදුවටහමවශ්‍යථාව යන්න හැ ඇබැවීම තනිකමට මො දෙන්න බැ නිසා සමාජයක් වග කියන්න අවශ්‍යයි. මෙවැනි තත්ත්යන් වට. ඒක තුළි තමයි අපිට කියවගන්න වෙන්නේ මේ වහල් භාවය එක පැත්තකින් සමාජය ඇති කරනවා ඒකල් අපිට මේ ඇතුල වහල් වෙලා න්න බ එක ජේසු කියන් අර පවග ස්ටියයට යන්න තවත් පවනො කරන්න. මයාව සමාජය තර දම්මයි කියලා බැහ වෙලායින කරමේ උත්තනේ ඉතින් කස් අපි කියියෝගන්න අද ගොඩක් අම්මල අන්ඩානට ටෙලිෆෝන් කරලා අනේ පාද මගේ ගෙදර පුතා අයිස් කියන කුඩුවට ඇබැ වෙලා මොන එයාට ඒ ලියට ගන්න විදියන්න ගෙද ඩු හොකන් කරවා අම්මලන්න ලොක ෙදවා මගේ අමලට කිය නිතන ම පු ග ත හිතන්න. ඒ ඔය අම්මල එකතු වෙලා ගමේ මේවැට පිට ගන්නව නමුකේ මේ ළමය පුෘත්තාානයට යවල ඊ පස ගේෙනනකට ආයමත්‍යතවටන තනි තනිම අපේ දරුවන්න බේරගන්න බෑ තවදුරත් මේ සමාජ එකතුවෙන්න වෙන. මෙ කරන්න මෙවා ගෙන්න්න සමාජිරදු නගෙටින්න ස භාවක් විදිිය මේ අප පවගෙ ස දැක ස භාවේ වැනි පාගමං සංවිධන කර අමත්කුළ ජාරම කැන එක ොනැවති කරන්න අද පුද්දුම විදියට මේ අයිස් ජාවාරම අද හැමතන ප්‍රචීතව. අනිපැත්තිෙන් තනිතනීම අපි යිස් කියන මද්‍රවවිවලට ඇබැවනාම මනෝවිකෘති භාාවයක් ඇති වෙන. කියය මගේ ශීර විකෘති භාවි විතරක් නම යටගෙහිල් දර දවෙලා දත්ව විලිස්සලාකින් තත්වවිතරන්න මේ මානසික විකෘති භාවයක් කිය අපි සයිකරෝජිකල් ඩිස්ටෝෂන්ගේ ල අපිට අමුතු අමුතු මහා පුද්දුම්ම මනකල්ි දවල් නැවෙන්න පටන් ගන්න. ත මානසිකයන් පිස්සෙක් වෙලාටම ඉවරවෙන්නේ අයිස්වලට බැයි වුණ මේකහ දර්න්න තත්වයක් මේක හිතා මතා මේ දේශපාලන අධකාරයෙන් මේක කරනවා තර කොල්ොකොල අර්ගල කරන්න මේක විරුද්ධව අපිසාමාජයනකටන්නත් ඕන. හුලක් විදියට අපේ ඒකට ඇැෑවිච තනුතරුණයන්න බලාගැනීමේ ක්‍රමයක් අවශ්‍යයි. පල්ලට පිගන්නවන ටිකක් ගාගෙන පච්චක් කොටාගෙන පල්ලියට නකුට ආපුූ නැවිල කොඩුකාරක් කියර තාරන්න බෑ ඒ අපමසමට අයිති අප සංගේයට අයිති දහම් පාසලට උගන්න අට අයිතියක් තියෙන අන්නේ වැනි වූ පොදු භාවයකින් අපි දැක්කො අපට පුළුවන් මේ තත්වයෙන් එලියට දැන්වාදි දකින කාරයන ගොඩක් කලාලට දෙමාපියන උත්සා කරනවා අරමේ තමන්ගේ දරුවව තමන්ගේගේ ඇතුළේ ආරක්ෂිදව හදාගන්න. හැබැයි ඒ දෙමාපියයොත් දැනගන්න ඕනි කාරණයක් තමයි ගැන මේ දරුවෝ යන්නේ සමාජයට සමාජය වන්න වෙනඕන කවදහර. එතකොට සමාජය වැරදි තනක් වෙලා තිබ්බොත් මගගේ දරුවත් යන්නේ වැරදි සමාජයට තමයි කියෙ දැනගණුති. ඒ නිසා සමාජ වැරදිපාරකය අද්දි අපිට අයිතියක් නෑ නිහඬවන්න. අපිට වගේ කීමක් තියෙන විශේෙන්ම කිතුුණවන් ඉදිර වකීමක් තියෙනවා කියෙන කාරණය මේ සමාජය ප්‍රශ්නය වලට පෙනීන්. මෙහෙම කිව්වට වහන්සේමාතික තරහ වෙන්න එපා එකනේ මට පේනදේ ම කියන්නේ වැරදියන් නිවැරදි කරන්න දෙදස් දහනමේ පාස්කු විරුදුන ප්‍රහාරය වෙනකම් වෙනම් ලංකාවේ කතෝලික සභාව සභහාවක් විදිහට අපේ සමාජයේ ප්‍රශ්්‍ය වෙනුවෙන් රිජුව පෙනී හිටියමක් කියන තනිතනයෙන් පියතුමල්ල පෙනී හිටිය සමහරලාවට පියතුමල් ලට සමහරලාවට මේ රණයට පත්වන්න පවා සිද්ධ වන වැඩිකන්න පවා සිද්ධ වුණ. හැබැයි මුළුමහත් සභහාවක් පවිදිහට මේ සමාජ දේශපාලන ආර්ථික මේ පීඩිත බාවයට එරහිව හිටගන්න අපි දැක්කෙ නෑ එකනෙක් දැක්ක නෑ ඇතරම්. හැබැයි ඊට පස්සේ අපි දකිනෝ යම් කිසි ප්‍රවණතාවයක් ඇත්තරම තියෙනවා ඇතරම අපි දැක්කා මේ කාදනතුමා පවා දැන් කියනවා. අපිට ඕනේ මේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී හිටින කතෝලික ජනතාවක්. සමාජයේ ප්‍රශ්න දැනෙන ඒවෙනුවෙන් කතා කරන අර ජේසු කරාවගේ පිඩි බාවට එරහිව නැගී සිටි මේ අර පිඩිතාව නෝ පීඩිත ක්‍රමය ප්‍රතික්ෂයප කරන්න නැග හිටින පිරික් ෝන කියන තනට දැන් ඇවිල්ල තියෙනවා ඉතින්වාන්සල එකට පෙරමුණ ගත්තා ඉති ඒ ගොඩක් අපිට සමාජයේ දැන්ඒ කතාබහට ලක්වෙන දැන් ප්‍රගමයක් ඇතිවෙලා තියනවා ඒ හරි වැදගත්ය චරිත්‍රවා මතු කරන්න ඇති මහිතනවා. ඇත්තටම අපි සතුටවෙන්න ඕනා මේ වෙනකොට යම් කිසි දියකට සමාජ සාධාරණත්වය පිළිබඳව ලාංකීය කිතනු සභහාව අද අවදිවෙනලෙනවා ඒ ඇතරම අපි අගේ කරන්නන්න සතුරන දෙනත ස්තුති ප්‍රශංසා කරන්න ඕනකොද ැයිබලය පුරාම ගමන් කරන්න කේන්ද්‍රී අදක මක්තමයි මේ සමාජ සාධාරණත්වය කෙන අමුස් දිවසිවරයා හඳුන්න්නේ සමාජ සාධාරණත්වය දිවැසිවරයා කිය. හේතු අම අමුස් දිවසිවරය කියන උඹලලා. රැපපුදෙක් තුරපපුදකේ මිකට මේ දුද්පතු වම විකුණන සමාජයක් කිය. තොකොට එවැනි බයිබලිය පදනම ක්‍රස් Christianityානය තියෙනවා. එනිසා උතුරේ බෝම්බහෙලද්ද නවාලි පල්ලියයවගේම යාපනයේ දවස්ථානවටත් බෝබ දැම්ම හැමයි දැන් අපි තේරු ගරන්තියනවා උතුරද දුණොද කියල වෙනක් නෑ ඒ මිනිසු දුක්විදින වේදනාව පිඩිත භාවේ අපි අරගරන්න ඕන මන්නර්මය අදුගුරතුමා අපි මේේලාේ ෞරවාන්ිතව මතක් කනව රාප ජෝස ප්‍රදගරතුමා. හස වර්ගස්තලාදවියන් වහසගේ තුරල ඇති එවැන්නේ දිවැසිවරු එඩේරු අපට කිව්වේ මෙහෙන් මේ සුදු කොටිය කියලා කිව්වේ දකුණ දකුණේ රාජ්‍යයේ කාල ඒකාල සභාව ියහන්ඩ වෙලා හිටිය. මුත් මන්නර්මේ රායපපුජෝස ප්‍රදගුරතුමා පිරිිතය වෙනුවෙන් තමන්ගේ ජනතාව දුක්විවෙද ගොට කි්වා මේ පිරිිඳ භාව වහම නවත්තන් යුද්ධය අසාධාරණයි දෙමන සාමාන්‍ය ජනතාව වෛදක්විදින්නක එවැනි දිවැසිවරු අපිට වැඩිවැඩියේ නවශ්‍ය කාලය. ම න්නදවා දැන්හර පහැදිලිවම ැන මෙතනැදී ප්‍රතික්ෂප කරන්න ඕනේ මනුෂ්‍යාව නෙමයි. අපි ප්‍රතික්ෂප කරන්නව ත්‍රස්තවාදය පීඩිත භාවය යුද්ධය සහමේ දූෂිත දේශපාලන ක්‍රමය එදා ජේසු කරයේ දේ නගන වහන්ස මතු කර එකතන මතු කරන්න ජේසු පෙනීහිට අකුරුසේ අවසාන ගහතනය දක්වාම දෙවියන් වහන්ේ දුන්නමේ උත්ත්‍රීතර ජීවිතය කිසි කෙනෙකුට. ද විිරිහිත වයිංකා අයිතියක් නෑ ඒවුින් පිෙනී හිටියය ප්‍රතිඵලය තමයි කුරුසය මරණය සහ මරනයෙන් උත්තානය කිය ඉතින් හිතතු දැම කානය ැන් පාද අපි කතා කරගෙන යද්ද අපිට තේරණකාරණය තමයි දැන් ජේසු කරපුදේකරනක ලේසින. ඒදේ කරන්න ගිහාම එක්ක ප්‍රතිඵලය මරණය වෙන්නත් පුළුව හනේ දැන් පපුගේ දව ස මැතති ඉතිහාසය අද්‍යයනය කරන්න අපට තේරන පේරට. පෙනී හිටියනම් එක අතුරු දන්වයේ එකු මරණයට පත්වෙෙ එක්කු අතපපයක් හඩෙයි ඉතින් අ ජේසු කුරුසිට ගිය ඉ හන්න දෙයක් නැහ මේ ක්‍රමය ඇතුර දැ දැන් වැදගන්න කාරණයවා දැන් අවුරුදු දැන් දෙදස් ගනක්නේ ජේසු මේ කුරුසරගිල්ල දැන් තුර මේ අවුරුදු දෙදාගට පස්සෙත් මේ සිිස්ටම් එක වෙනස් වෙලානෑ. ඕ හරි හරි හරම අදකක් ප්‍රශ්නයක් සිිස්ටම් එක වෙනස් නොවු හේතුව තමයි දෙදා ශිෂ්ටනක් වෙලා ජේසුගේිය අඩිපාරය ගමන් කරන ශාව කියවනෑ අපි අපි ඔයි ප්‍රශ්නය හරියටම අල්ලගන්න ඕන ජේසුකවා එන්න මා නුගාමී වන්න කියලා පේදුරුට කිව්වා පේදුරු එකතන දී අපට කියනවා මෙ රෝමය ගිනි ගනිදදි පේදුරු පලායන ලෑස්තිවුණනා කියලා කෝඩස් කියලා පිකරගෙන චිත්‍රපටිකුත්තු තින ත රෝමේ පීඩනය වැඩි වෙලා පේදුරු පලාලයන් ලෑස්තිවුනාම අපට කියෙන අයිතිහා සබයි ඉතිහාසේ පේදුරුව ජේසුට මුණ ගැනවයි කියෙන උත්තාාාව ජේසු කොහෙද යන්නන්නේ කකෝඩිස් කියන්නේ එකයි ත පේදුරු කියන මාව පලායනවා කියලා පස්ස පෙදුරුට මතක්කෙනවා කියලා මේ හඹුණිමට ේසු කියලා පේදුරු අනිපත් රලා අන්ඩාන්ඩ ගිනිගන්න රෝමීයට දුවන්න පටන් ගත්තා කියවා පලාන්නනෑ ම පීදාවේ මම යුක්තිය වෙනුවෙන් පෙනීවා අද එවැනි ජේසු කීපු ධර්මය යුක්ති වෙනුවෙන් පිණී සිටින මිනිස්සු නැති ලාතිෙන එනිස් දවසින් දවස සාධරන යක්තිය සෝසෝන. අපි කරන්න ඕන කාරජය කරනං මෙච්චර දෂයක් පංචාවක් විනාශයක් නෑ එතින් හිතවතුන හිතල බලන්න ඔබත් මාත් කරන්න ඕනෙ කාරය කරමින් ඉන්නවාද කියලා අපි හිතල බලමු කරා නැත්තං අපි අදම පටන්ගමු නැත්තං තවුරු දෙදහ ගියත් ජේසු ආපුකාර්ය හිස්ටවෙන එක නෑ ස්තුතියි ජෙස්්‍රීටයි.